උපුල් කට අරනකොට ඒ රාජිත තමයි කතා කරන්න කියන චෝදනාව බරපතල විදිහට එල්ල කරනවා. නෑ ඕක ඔය ඔය චෝදනාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් තමයි එල්ල වුණේ පහුගිය දිනවල. රාජිත සේනාරත්න කියන්නේ මේ රටේ ඉඳපු සෞඛ්‍ය අමාත්‍යවරේ. එතකොට රාජිත සේනාරත්න එක්ක උපුල් රෝහණ දේශපාලන වේදිකාවක ඉන්නවා හරි උපුල් රෝහණ කැන්වසින් යනවා හරි උපුල් රෝහණ රාජිත සේනාරත්නගෙන් හරි තිබිච්ච රජයෙන් නාම යෝජනා 20ක් ඉල්ලලා 10ක් දීලා දෙන්න බෑ කිව්වා හරි උපුල් රෝහණගේ කවුරු හරි රාජිත සේනාරත්නගේ රජයෙන් පාර්ලිමේන්තු ගියා නම් හරි උපුල් රෝහණ රාජිත සේනාරත්නගේ ප්‍රතිපත්ති එළි දක්වන උත්සවයක ඉඳගෙන හිටියා නම් හරි කිව්වට කමන්නේ කවුරු හරි කෙනෙක් අද මේ මොහොතේ කියනවා නම් උපුල් රෝහණ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග තිබිච්ච නිල සාකච්ඡාවක් ඔබ සඳහන් කරපු ඡායාරූපයේ මුදල් අමාත්‍යාංශයේ වෘත්තීය සමිති 18ක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරුන් දෙදෙනෙක් ඉඳපු රාත්‍රී 2 වෙනකන් අතිකාල සම්බන්ධව වාද විවාද ගිහිල්ලා අතිකාල හිගවතිකාල ගත්ත ඡායාරූපයක් ඒක මගේ මුහුණු පොතේ ගිනුමෙම යට තිබුණු ඡායාරූපයක් තමයි එළියට අරගෙන හැබැයි මගේ මතය මම ගේන මතයට ඒ මතය යටපත් කරන්න සහ මගේ හඬට සෞඛ්‍ය අමාත්‍යවරිය සහ රජයේ පාර්ශ්වය අහුම්කම් නොදීම සඳහා කරන ක්‍රියාවලියක් ඔබ කියන්නේ කවුරුත් දේශපාලනිකව බලල්ලතක් විදිහට ඔබව මෙහෙවන්නේ නැහැ කියලාද නෑ ඉතාලම පැහැදිලිව චමුත්ත මම කිසිම දේශපාලන පක්ෂයක බලල්ලතක් නෙමේ මම පහුගිය මැතිවරණ පහක මගේ ඡන්දය පාවිච්චි කරලා නෑ මං කිසිම දේශපාලකයෙකුට කඩේ යන්නේ නෑ වගේම මගේ වෘත්තීය සංගමේ ස්වාධීන වෘත්තීය සංගමයක් එදා රාජසේන රත්නක වැඩ කරා වගේම මෙදා පවිත්‍රාවන්‍ය ආරච්චි එක්ක වැඩ කරන්නත් සූදානම් බලමු